රට මුළල නතාවම් බලාං හිටියේ මුදල් ඇැමිතුමා විසින් රටේ ආර්තික ප්‍රශ්න වලට ගැටලුවට යම් කිසි විස්තුමක් මේ අයවැන් ලැබේ කියලා. ඇත්තෙම්ම ගොඩක් හනගාටයි. කොද මෙතනෙන් මේ ආණ්ඩුව විසින් කරගන යන ආර්ති රට්‍රේ ජනතාවට දාන ආතික ගැටලුවලින් රටේ ජනතාව විශාල පීඩනකට පත්වෙලා තියන්නේ. විශේෂයම මැද පන්තිය මැද පන්තිය ඇත්තෙම දැ නැතිවීමට යන්න. නැති කරන්න තත්වකයට පත්වෙලා තියෙන්නේ. කද රටේ ජනතාව දැන් ඇත්තේම ජීවත්වෙන් අමාරයි. මිනිස්සුන්ට කන්න නෑ. අද සිමෙන්තේ කොට්ටයක් ගන්න නෑ. හාල් ගන්න නෑ. සීනි ගන්න නෑ. ගෑස් ගන්න නෑ. කිසිම දයක් ගන්න නෑ. තින් කොහොමද මේ රටේ ජනතාව ජීවත්වය. ති බැසිල් රාජපක්ස මැත්තුමා මේ මුදල්ල මිති හැටියට පත්වෙන කොට ආණ්ඩ ඇමිර ොක්ද කිවේ. රට ආතික ටලු විසදන්න පුළුවන් එකම පුද්ගල එකම වීරයා බැසිල් රාජක්ෂක. නමුත් අද වෙනකොට රටේ ආර්තිකතත්ය තවත් වැටල තියන්නේ. මධ්‍යම පන්තිය එඉන්න සියලු දෙනාට මහෝ අද බඩට වැදදිල තියෙනවා සාක්කොට වැැදිල තියෙනවා තමන්ට ලැබෙන පඩියෙන් ජීවත්වෙන් නමාරයි තමන්ගේ ලමයින්ට අධ්‍යාපනයක් දෙන්නමාරයි ටියෂන් පන්තිකට යවන්න අමාරුවයි. මිනිස්සුන්ට කන්න නෑ ති මොනවාගේ ජීවිතයද මේ රට ජනතාව හිංසක ජතාව ජීවත්. අද මේ අයවැයෙන් අපි පොඩ්ඩක් බලනකොට තැන් අලුද්‍යයක් දාලා තියන අලුත් බද්දක් දාලාතියෙන අනතුරු බද්ද. තැමේ අනතුර බද්ධයෙන් මොකක්දමි කරන්න ත අනුතුරක්කුණොත් ඒකටත් බදුගාන ැඒ කෙනුත් වැදෙන්න්නේ මධ්‍යම් පාන්තිකන්ට. අද අපි දන්නවා කොළඹ දිස්සික්කයගත්තොත් කොඩක් කින්නවාඌබ ඩ්‍රයි් කරන කට්ටෙඉන්නවා. පික්මීන්න එව්වාගේම මේ ටැක්සි සර්විස් කරනයඉන්න. මේ අය සියලු දෙනාටම ඇත්තම මේ බද්ධෙන් විශාල ප්‍රශ්නයක් ඉදිරියට මතුවෙන්නට පුළුවන් ඒගලන් ජීවත්වෙන්නමය මේවාගේ රයිඩර්ස්ල දාලා ටැක්සි සර්විස් දාල එගුන් තමන්ගේ අතර යම්කිසි මුදලක් ඇති කරන්න ඒ විදියට නමුත් මේ අනතුර බද්ධෙෙන් තැන් ඒගුලන්ට ඒකටත් ගහලා තියන්නේ හ්ඩුව කියවා මේ රක්ෂණ සංස්ථාවමගින් රක්ෂණ ආයතන වලින් තමයි මේ බද්ධ අයකරන්න මුත් රක්ෂණ ආයතන තමන්ගේ සාක්කවයෙන් මේකටගවන්නේ ඇන්න ඒකත් මේ අහිංසක ජනතාවට තමයි බේ බර පටවන්නේ තින් මෙහෙම යන්නේ කොහොමත අනි පැත්තෙන් අපි දැක්ක බැසිල් රජ පක්සු මැත්තුමා කියවා රජය සේවය ගැන් සේවකයන්ගේ තැන්තියන දීමන අඩු කරන්න ටෝනි කියලා රජේ සවේ සවකයම් වැඩි කියනවා ත් මේ ආණ්ඩුව තමයි රජේ සේවට පුළුවන් තරම් ඔය ආයතන වලට කට්ටිය පෙවූ පුරුවල දැන් කියනවා දැම් බර වැඩි කියලා. අප එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේදී. අපි රජය සේවකයන්ට රුපියල් දහදාහකින් පඩි වැඩි කෙල දුන්නා. අපි ගෞරබේ රාජ සේවකයන්ට ලබා දුන්නා. නමුත් ජනාධිපති වන්නේ ද මහමැති වන්නන්නේදී රජ සේවකයන් අපි දිහ පැල්ුවේන මේ වර්තමාන ජනාධිපත්තුමාටයි ආ්ඩුවට තමයි හලා චන්ද දු. චන්දදීපපු ආණ්ඩුව තමයි රජය සේවකයන්ට දැන් පහිගහන්න. ඉති මෙවැනි ප්‍රතිපාතියක් නැති අරමුණක් නැති කිසි ආර්ථික සැලස්මක් නැති ආණ්ඩුවක් තවත් මොකරද. අපි රටේ ජනතාව අපි පිසිවුලු දෙනාව මේ රටේ යම්කිසි වනස කරට අවශය මං හිතනවා දැන් රටේ ජනාව තැ ැවිල.